අවසන් කිරීම සඳහා ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න සිද්ධ වෙනවා විජේ බාලහිටියාරච්චි මන්ත්‍රීතුමාට. දිල්සන් මම පළමුවෙන්ම කියන්නට ඕන අර පිගම් සෝදන කට්ටයගෙන් තමයි පිගම් බෙදෙන්නේ. ඒ වගේ ජනතා වික්ති ප්‍රේමුණට අපේ මිත්‍ර ලාල්කාන්ත මැතිතුමා අතරම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ රටේ නීතිය අධිකරණයේ සාධිපත්‍ය වෙනුවෙන් ඉතාමත් හොඳින් පෙනී සිටපු ඒ වගේ නායකයන් ඉන්න පක්ෂයක්. අපි ඒකට ගරු කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කඩලා දාපු හැම වෙලාවකම යම් කිසි පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව ඔවුන්ගේ මතය ප්‍රකාශ කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්න පුළුවන් වෙන තැන්වලදී කටයුතු කරා වීර කුමාර දිසානායක මැතිතුමත් ඒ දවස්වල එහෙම තමයි. අද මේ වුණා. නමුත් අපි දන්නවා අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තවමත් අපි ප්‍රාර්ථනා කරන ഇതുමල් අපේ సంతානය හා එකතු වෙන්න අවස්ථාව ලැබෙනවා නම් හොඳයි. ඒ වගේම මම සතුටු වෙනවා අපේ වීර කුමාර දිසානායක අපේ මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා තුම ගණන් හදලා බලලා කිව්වා ලක්ෂ 20ක් අපිට ගන්න පුළුවන් කියලා. තමයි වෙන්න පුළුවන්. ලක්ෂ 20ක් ගත්තොත් අපි තරම් සතුටු වෙන කිම කෙනෙක් නැහැ මේ රටේ. එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරි මැතිවරණයේදී තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඇවිල්ලා ඔයි විශේෂයෙන්ම ඉදිරි කාලය තුල මම දන්නේ ජනාධිපතිවරණය කොයි තීන්දුවක් ගනීද කියලා ඉදිරියට යන්න. එතකොට තමුන්නාන්සේලාගේ බලාපොරොත්තුවක් තියෙනවා සම්දානයක් නැතුව යන්න කියලා. නමුත් කොහොම වුණත් අපි දන්නවා නැවත වරක් මම අවසානයේදී අවසන් කරන්න බැරි වෙච්ච ප්‍රතිඵලය පිළිබඳ කියන්නට ඕන. දැන් අපි ඉතාමත්ම අසීරු තත්ත්වයට පත් වෙච්ච අපි අන්ත පරාජයට පත් වෙච්ච එක තමයි පළක් පාන මැතිවරණය. ඔය කියන හැටියට. අපි ඉවරටම ඉවරයි කියලා කිව්වේ. හොදලා දැම්ම කිව්වා. හැබැයි එහෙම කළ කරගන්නු දෙයක් නැහැ. හදපු පළාත් පාලන ආයතනයකට අඩු ගානේ වීදි ලාම්පුවක් දාන්න අඩු ගානේ මම දන්නවා මගේ ආසනේ කෝටි එකමාරක එක පළාත් සභා අපේක්ෂකෙක් නොවෙච්ච තමයි පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් නොවෙච්ච අපේක්ෂකෙක් වියදම් කරන ලක්ෂ දෙකක් වියදම් කරගන්න බෑ මගේ ආසනේ ප්‍රාදේශ සභාවේ ආණ්ඩු පක්ෂේ පෝට්ටුවේ මන්ත්‍රීවරයෙකුට. එතනින්ම පුල් වැටිලා ඉවරයි. වැටිලා තින්නේ දැන් මේ පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරපු කණ්ඩායම තමයි වැටිලා තින්නේ. නිකම්ම නිකං දැන් බඩක් නැති හරියට සුදු අලියෙක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ආණ්ඩුවට දොස් කියන්න බෑ. අපි ආණ්ඩුව හැටියට අපි කිව්වා බලයට බලයේ තියෙන මං හිතනවා මෙතුමල්ලා දන්නව විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් හැටියට ඒ ආයතනවල මොකද්ද කෙරෙන්නේ? රැස් වෙනෝ, කේක් එකක් කනෝ, එසේ ගෙඩියක් කනෝ, රණ්ඩු වෙනෝ, එළියට බහිනෝ, ආයි යනෝ. මේක තමයි තියෙන්නේ. සිත පහක වැඩක් කෙරෙන්නේ නෑ. මම අභියෝග කරන එහෙම වැඩ කරන තැනක් තියෙනවනම් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. සර් මෙතුමල්ලා කොහොම කිව්වත් එතන නැති වුණත් මම පොහොට්ටුවේ අය හිටියනම් හොඳයි 144.65 තමයි පහුගිය මැතිවරණයේ අරන් තියෙන්නේ. ආසන ගණන 3369. UNPA කරන් තියෙනවා 132.63. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෝ 8.94. ජනතා විත්ති පෙරමුණ 4.4. 112ක් තියෙනවා සම්දානේ අපි එතකොට එකතු වුණාම 3417ක් මන්ත්‍රීවරුන් ඉන්න එතන. එකට එකතු වුණා. ඒ කියන්නේ සම්දානයක් එකතු වුණා නම් මම කියන්න හැදුවේ හැමතිස්සෙම 2015 මහින්ද එතුමා විශේෂයෙන්ම ඒ පස්සේ ගත්ත ඡන්ද ප්‍රමාණයත් එක්ක බලනකොට 44.58 මේ අය 44.65ට අඩු වෙලා තියෙනවා. ඒ කිව්වට සමස්ත සමස්ත ඡන්ද ප්‍රමාණය අපි අන්ත පිරිහිලයි අන්ත විදියට වැටුණයි කිව්වත් ඇත්තෙම මම හිතන ජයග්‍රහණය කරන්න තිබුණ එකතුවක් ඇති. ඒකයි මම කියන්නේ සම්දාන තුල ජයග්‍රහණයට තියෙන අවස්ථා ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේක සමීප රූපයක් ගත්තත් මේකේ ඉතාමත් පැහැදිලිව තියෙනවා ඩිල්සාන් මේ පස්තරෙන් තියෙන්නේ ඒකයි 2005 2010 2015 2018 කියන වල වෙනස් වීම කොච්චරද කියලා මේක කතා කරන්නේ ආයතන මට්ටමින් ගත්තොත් ඉතින් යමක් පොඩ්ඩක් කමන්නේ හරි ප්‍රශ්නයක් අහන්න දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 ආවෙත් සම්දානයකින් ඔව් සම්දාන ගාව පමණින්ම දිනන්නේ ඔව් ඒක හරි ඒක ලොකු සම්දානයක් දැන් අනිත් පැත්ත ගත්තොත් සමාජ ක්‍රියාකාරීත්වයේ විසින් ලොකු බලයක් ගොඩනැගුණා මිසක් ඇත්තටම ඒ බලවේගයේ ප්‍රබල සම්දානයක් නෙමෙයි ඔව් සම්දානෙකුත් තිබ්බා ඒතකොට සම්දාන ගහපු පමණින්ම දිනන්නේත් නැහැ හරි ඒ සම්දාන දැන් ප්‍රේමදාස මහත්තයා ඔබතුමත් මතු කරා 88 දී සම්දානයක් නෙමෙයිනේ එක්සත් ජාතික පක්ෂය දිනුවා අනිත් පැත්තේ සම්දානයක් ගෙවුවා නම් එතුමාගේ ජයග්‍රහණයට අභියෝගයක් වෙන්න තිබුණා වෙනවා අපි වුණත් පක්ෂ අටේ සාකච්ඡා කියලා සාකච්ඡා ගියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනේෂ් කුමාර මහත්තයා ඇතුළු පොදු සම්දානයකින් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න කියලා ඒ සාකච්ඡා දින වැටුණා ඒක වෙනම දෙයක්
දැන් ඒ සන්දානේ හැදුනා නම් ප්‍රේමදාස මහත්තයා පරදිනවා අනිවාර්යෙන් මේ මොහොතේ. නමුත් සන්දානේ නැතුව ප්‍රේමදාස මහත්තයා දිනවා 77 ජේ.ආර්. ගේවර්ධන මහත්තයා හයම් පාක බලයක් ගත්තේ. කේවල ක්‍රමේ නිසා ඒක එහෙම වෙත් ගන්න පුළුවන්. නමුත් සන්දානේ නෙමෙයි. පොලි ක්වෙස්චන් ගත්තා. ඒක ඒකයි මම එතන පැහැදිලි කරන්න උනේ දැන් ඒ වකවානුවේ ඔසිය අබේගුණසේකර මැතිතුමා ජන් දිල්ලලා ඒ ඒකත් එක්ක එකතු වුණා නම් සීමා බණ්ඩාරනායක මැතිණිය සමහරලාට ප්‍රේමදාස මහත්මයා පරදින්න. ඒ වගේම තමයි අපි දන්නවා 99 ඔබතුමල්ලා ජනතා විද්‍යුත් පෙරමුණ හැටියට පිළිගත්තා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති දුරේ නැත්තම් විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. අදින් පස්සේ ඒක නිසා එක්තරා අවස්ථාවක් අහු වුණා. ඒ අවස්ථාවේදී එතුමට එතුමියට ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මම සඳහන් කරන්න ඕන අපේ වීර කුමාර ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ බලාපොරොත්තු වෙච්ච දේවල්. දැන් එතුමා හිටියේ නැත්තරම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කරුවේ අපි එතුමත් විරුද්ධව කටයුතු කරපු කෙනෙක්. හැබැයි ජයග්‍රහණය කරනකොට මම එක යම්කිසි සාධනීය ක්‍රියාවක් ගැන සඳහන් කරන්න ඕන. එතකොට නයි මුකටි වගේ තිබිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කරන්න කටයුතු කරා. එතුමාගේ සම්ප්‍රාප්තියත් එක්ක. අපි කියන්නේ නැහැ ජනාධිපතිතුමා ඉතමත් අපි කියන්නේ අපවිත්‍ර චරිතයක් කියලා. නමුත් ඒ වෙලාව වෙනකොට අපි ඒක තෝරගත්තේ. නැත්තම් වෙන කෙනෙක් තෝරගන්න තිබුණා. එතුමා කියපු කාරණේ හරි. දැනුත් එහෙම. එතකොට අපි දැනුත් චෝදනා කරන්නේ නැහැ. හැබැයි එතුමා අපි වැඩපිළිවෙලක් එදා ජයග්‍රහණය කරන්න කටයුතු කරා. දැන් එතුමා කිව්වා වගේ යම් යම් සංවිධාන එකතු වුණා. එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් කොටස් එක්කම ද්‍රවිඩ කොටස් තමකට TNA වගේ සංවිධාන කොන්දේසි විරහිතව ගිවිසුම් නැතුව අපිට උදව් කරා. ඒ විතරක් නෙමෙයි මේ රටේ සිවිල් සංවිධාන සියල්ල එක්කම ගරු මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල එකත් එකට එකතු වුණා. ඒක නිසා තමයි අපි ජයග්‍රහණය කරේ. හැබැයි ජයග්‍රහණයෙන් පිළිබු වෙච්ච කාරණා ඉෂ්ට කරන්න පුළුවන්කමක් ලැබුණේ නැත්තේ කවුරු නිසාද කියන එක දෙපැත්තටම චෝදනා කරන්න පුළුවන්. එකක් මම කියනවා. එතුමා පළමුවෙන්ම කරපු වැරද්ද තමයි. නිල්සන් මොකද්ද? නිර්පාක්ෂික වෙලා ආපු පුද්ගලයා එකපාරට නිල්පාක්ෂික වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා. කවුද වැරද්ද කරේ මුලින්ම? කවුද වැරද්ද කරේ? නෑ එතකොට එක්සත් නෑ මන්ත්‍රීතුමා කියන්න. කොටින් බයික ඔබට වැරද්ද දෙන්න හරි. ප්‍රශ්නේ අහන්නේ. ඔතන තියෙන්නේ ප්‍රායෝගිකව මේ නිර්පාක්ෂිකද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා තමුන්නාංශලගෙන පැත්තකට යන්නකෝ අපි විරුද්ධ වැඩ කරපුවානි. තමුන්නාංශල ගෙනාවු වැඩපිළිවෙල තිබුණේ ඊට පෙර ආණ්ඩුවේ ගෙනාවු වැරදි හදනවා කියන එක. හැබැයි තමුන්නාංශල ඇවිල්ලා කරේ ජනාධිපතිතුමා නෙමෙයි මේ රටේ තියෙන විවේචන ටික සියල්ලටම තමුන්නාංශල ගොඩනැගිච්ච මහා බැංකුවේ ප්‍රශ්නේ හැරි මොනවාරි යාපු විවේචන ඔක්කොම වග කියන වෙන කණ්ඩායමක්නේ. ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එල්ලන්න චෝදනාවක් නෙමෙයි. ඒක මත පදනම් වුණාම ජනාධිපතිතුමාට තවදුරටත් තමුන්නාංශලත් එක්ක ආණ්ඩුවේ එකට ඉන්න පුළුවන්ද බයිද කියන ප්‍රශ්නේ මත තමයි. කොයි කාලෙද දුන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම ගත්තේ කොයි කාලෙද? ඔයි සභාපතිකමේ ප්‍රශ්නයක් නෑ මම සභාපතිකමේ ප්‍රශ්නයක් නෑ. නෑ නිර්පාක්ෂික මහා බැංකුව ගැනීමයි සභාපතිකමේ ප්‍රශ්නේ මොකද කියන්නේ? ජනාධිපතිතුමා යාණ්ඩුවේ පස්සේ එහෙම වුණා නම් මම පිළිගන්නවා. හැබැයි පුල් වැරද්ද කරේ කවුද? මහා බැංකුව කැඩුවේ කියලා සභාපතිකම ගත්තා. මේ අපේ 99%ක් අපේ අහිංසක දුප්පත් ඒ වගේම අවුරුදු ගානක් බැටකාපු ඒ වගේම මම හිතන්නේ ජීවිතේ පරදුවට දින එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කරපු අහිංසක මිනිසුන්ගේ කරපිටින් ඇවිල්ලා අවසානයේ කෙලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. එදා ඉඳලා තමයි මේ යවන නඩු උනේ. මම කියන්නේ සභාපති. එදා ඉඳලා තමයි මේ යවන නඩු උනේ. මොකද්ද සදාචාරයක් තියෙන්නේ? නෑ මේ රටේ මොකද්ද කියන්නේ සදාචාරයක් මොකද්ද? වෙන පක්ෂකින් ඉල්ලලා ලැජ්ජ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්න ප්‍රධාන හේතුවක් උනේ තේරුම්ද? මඩමිල වැඩි වුණා. මතක තියාගන්න. අහිංද රාජපක්ෂ මහත්තයා වැඩි වුණා. ඒවට උත්තර නැති වුණා. මහා බැංකුව කැඩුවා. හොරකම් කරා, වංචා කරා, දූෂණ කරා. යල්ලාගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාරණා සියල්ලම දන්නවනේ. එහෙමනම් පොඩ්ඩක් මේක මත ජනාධිපතිව බාධා කරන්න පුළුවන්ද? නිල්සන් මට දෙන්න කාරණා කියන්න. කවදා බාධා කරේ නැහැ. හරි. එතකොට ඒ සිදුවීම පස්සේ සදාචාරයක් තියනවද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සෝභිත හාමුදුරුවොත් අවසානයේ මෛත්‍රණ අපවත් වෙන වෙලාවේ ප්‍රකාශ කරපු කාරණයක් තමයි. මම හිතුවේ නැහැ කවදාවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුම මෙවැනි තත්යකට පත් වෙයි කියලා. ඒත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ස්වාධීන පුද්ගලයෙක් හැටියට නිර්පාක්ෂික පුද්ගලයෙක් හැටියට මෙරටේ බහුතර ජනතාව හිටියා සිවිල් සංවිධාන හිතුවේ මේ කටයුතු කරයි කියලා. ඇත්තම කරා යම් යම් කටයුතු. දින 100 තුල විශාල වෙනසක් ඇති කර මේ රටේ. විශේෂයෙන් කොමිසම් සභාව ඇති කළා මෙතුමල්ලා කියපු 17 වෙනි සංශෝධනයේ තිලින් සින්නක්කරේට ජනාධිපතිකම ලියාගෙන හිටපු වහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කටයුතු වලින් විශේෂයෙන් මේ ඒකාධිපති වියරුව නැති කරන්න ඒ කටයුතු කරා. අවසානයේදී ඒ කටයුතු කළා මේ රටේ කොමිසම් සභාව ඇති කළා. ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී කරා මෙරටේ අධිකරණ ස්වාධීනත්වය ඇති කරා.
එවගේම තොරතුරු දැනගැනීමේ පනත වගේ අද ඉතාමත් වැදගත් වෙන තොරතුරු දැනගැනීමේ පනත වගේ දේවල් කරා. මේක විශාල වැඩ කොටසක් කරා. මතක තියාගන්න කවුරුත් නැහැ කියන්න බෑ. ඒ නිසා තමයි එදා අධිකරණය තුල තිබිච්ච ඉතාමත් අවාසනාවන්ත අකාරුණික තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් කමක් ලැබුණා. එදා කොහොමද තමුන්නාන්සලා ඒ කාලේ හිටියා? මං දන්නේ හිටියා මං දන්න හැටියට අර අග්‍ර විනිශ්චකාරවරිය එළියට ඇදලා දාන වගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ කරද්දි ඒ වගේම විශේෂයෙන්ම පෞගේ කාල පරිච්ඡේදය ගත්තා. සාධාරණ සාධාරණ මම කියන්නේ බලන්න සිද්ධ වෙච්ච මිනිමැරු. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මං හිතනවා අර බැටළු හැම පොරවගත්ත වෘකය විදියට අද ඉදිරියට ඇවිල්ලා සාටකයක් දාලා මහින්ද රාජපක්ෂ මහත්මයා වහලා අද එළියට දාලා තියෙනවා. හැබැයි මේ කඩතුරායන් එහා හිටියේ කවුද? මේ රටේ ඒ ආණ්ඩුවට තිබිච්ච විශාලතම මහින්ද රාජපක්ෂ මහත්තයර නෙමෙයි තිබුණේ. විශාලතම මං හිතනවා චෝදනා ඉල්ලුනේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මේ රටේ ආරක්ෂක ලේකම්වරය හැටියට මේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒ කටයුතු කිරීම තුල මම කියන්නේ යුද්ධය අවසන් කිරීම ඉතාමත් හොඳයි. යුද්ධ මං කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයර තමුන්නාන්සේලා එල්ල කරන සමහර චෝදනා තමුන්නාන්සේලා ගාන්ඩට ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා. ඒක හරිද? තමුන්නාන්සේලා එල්ල කරලා හැම වෙලේම එල්ල කරනවා. ඒක තමුන්නා අතින් කියලා මුකුත් කරන්න බැරිලා තියෙනවා. හැබැයි එතුමා තම අධිකරණ ජයග්‍රහණය කළා. කාර්යභාරය මම ඒකත් කියන්න ඕනේ. අද අධිකරණලා අද විශාල බොරුවක් අද අද සමහර කරුණු සම්බන්ධ. අද පොලිස් දෙපාර්තමේන්තුව සියලු දේවල් තමුන්නාන්සේලා දෙන්න. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා චෝදනා කරා. අපි හිතමු ඒ කාලේ අගමැතිවරයා හැටියට දෙන්න සුසංයෝගයෙන් හිටපු කාලේ ඒක නිසා මේවා එළියට දාන්න බැරුණා. කෝ බැඳුම් කරේ ඔප්පු කරා. කෝ අනිත් ඔයි කට්ටියත් එක්ක නොඑක් විදිය ගනුදෙනු කරයි කියපු ඔප්පු කරා. එහෙම ඒක තමයි ඒක ක්‍රමවේදයක් තියෙනවා. මන්ත්‍රීතුමා ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් දාන්න බෑ ඇතුළට. දාන්න බෑ ඇතුළට. කාවද? තමන්ගේ ජනාධිපතිතුමා බැඳුම් කර හොරවන් කරපුවා දාන්න බෑ ඇතුළට. මොකද දාන්න නැත්තේ? හොරවන් කාට නීතිය සාමය අපිට තියෙන්නේ? අධිකරණය අධිකරණය අපිට කරන්න බෑ. අධිකරණ ඇමති කමති වුණයි කියලා කරන්න බෑ. ඇයි තමුන්නාස කතා කරන්න එපා. ජනාධිපතිතුමා ළඟ හිටපු ලේකම්වරයාට මොකද උනේ? අල්ලස් අරගෙන ඒක දැන් මං අල්ලස් අරගෙන මොකද උනේ? ජනාධිපතිතුමා හොඳ කම ඒක හොඳ කම නෙමෙයි. ලේකම් හරි හොඳ කරා නම් මං කරලා තියෙනවා. පී දිසානායක මහත්තයා පී දිසානායක මහත්තයා මොකද උනේ? අතක තියාගන්න. ජනාධිපතිගේ වෙන්න ඕන කම තියෙන තමන් ළඟ ඉන්න හොරාව ආරක්ෂා කරන්න ඕන. අර්ජුන ඇලෝස් මම ඒකට ආයෙන්න ලෑස්ති නෑ. මං ඒකට ආයෙන්න ලෑස්ති නෑ දිල්ෂාන්. මට කතා කරන්න ඉඩ දෙන්න මේ දිගටම බාධා කරොත් ඒක අසාධාරණයක් වෙනවා. එහෙම දිගටම බාධා කරන්න එපා. ප්‍රශ්නයක් අහන්න ඕන එකකට මං උත්තර දෙ මගේ වෙලාවක් දෙන්න. තව වටයක් තියෙනවා. හැබැයි ඒ වගේ අසාධාරණකම් වලින් මම කියන්නේ මේකයි. මම කියන්නේ නෑ බැඳුම් කරේ සුදුහුණු ගන්න මම ලෑස්ති නෑ. බැඳුම් කරේ සමහර ඔය චෙක්පත් ගන්න පුවායත් ඉන්නවයි කියලා නොයිත් නොයිත් තැන්වල ඉන්නෝ කටයුතු කරයි. හැබැයි විජේපාල හිටියාද සම්දීප් සමරසිංහලට අපිට චෝදනාවක් නැහැ මේ ආණ්ඩුව හිටුවයි කියලා. කවුරු හරි කියනවා නම් එහෙම රුපියලක වංචාවක් නැහැ අපිට චෝදනාවක්. සා අපිට බය නැතුව කතා කරන්න පුළුවන්. ආණ්ඩු පක්ෂය තුල ඉඳගෙන උනත් අපිට ඒවට එරිව කතා කරන්න පුළුවන් කොන්දක් තියෙනවා. අයියක් තියෙනවා. ඒ නිසා අපිට අපි ආණ්ඩුවේ සියලු වැරදි කරයි කියලා මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු ගාන අපේ 106 දෙනා මේ වැරද්දට අහු වෙන්න බෑ. ඒවට චෝදනා කරන එකත් වැරදි. රටේ ජනතාවත් ඒක දැනගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂය කියලා අපි අවසන් කරනවා. එක්සත් ජාතික පක්ෂය කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා මම කියනවා මේ රටේ විශේෂයෙන්ම මේ වැරද්ද සිද්ධ වෙච්ච නිසා තමයි මේක කැඩුනේ. ඒ නිසා තමයි මෙතන ප්‍රශ්නයක් උනේ. ඒ නිසා තමුන්නාන්ත හිතනවා අපි නරකයි අපි හොරු ඔක්කොම එක කියලා ඊට වඩා හොරුත් එක්ක නෙලැග්ගේ. මොකද්ද? කොයිතරම් ඉතාමත්ම නින්දිත විදියට අර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කඩලා හඳ පානේ මහින්ද රාජපක්ෂ මහත්තයව ගෙනල්ලා අගමැතිකම ඒ දියුරුවල ඇමතිකම් හදලා ඊට පස්සේ ඉඳ වෙනකොට මේ රට මාස දෙකක් ඇතුළත සම්පූර්ණ ආරාජිකා කළා. රටේ ආර්ථිකය රටේ සියල්ල සමාජ සංස්කෘතියන් සියල්ල කඩලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පින් සිද්ධ වෙන්න යාසන්න අපි ආවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අනීතිය අපි මේ වෙලාවේ මේ අධිකරණයේ ස්වාධිපත්‍ය හදපු නිසා වැරදිලාව මහින්ද රාජපක්ෂගේ පාලනයත් ඔලුවා අධිකරණයේ තිබුණා නේද? ඔගේ පිළිතුර මොකද්ද? අමුනාසි කියන්න කොහොමද? ඒ නිසා මම කියනවා මේ රටේ බුද්ධිමත් ජනතාව හිතන්නට ඕන. අපි අවශ්‍ය ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපට අවශ්‍ය වෙන්නේ සම්දානයක් හැටියට ওই නිකන් තක්කඩි හොරු එකතු වෙච්ච ওই ත්‍රිවිල් එක දාගෙන යන්න පුළුවන් කණ්ඩායම් එකතු වෙන එහෙම එකක් නෙමෙයි. අපි කැමති ජනතාව ඉදිරි පෙරමුණත් එක. අපි කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන. අමුනාන්තෙල්ලා අපිට එකතු වෙලා හිටපු වගේ අපි ලෑස්ති. හොඳයි අපි අවශ්‍ය කරමු. අමුනාන්තෙල්ලා තීන්දුව කරන්න ඕන දිල්ෂාන් අපිත් එක්ක එකතු වෙනවද එහෙම නැත්නම් අර හොර කල්ලියත් එක්ක නැවත එදා අඩි ගානක් යටට දාන වෙයි කියපු චෝදනා කරපු අයත් එක්ක එකතු වෙනවා. හොඳයි බොහොම සුදුයි. අපිට පැහැදිලි තීරණයේ අවසන් වටේ සඳහා අපි තැන් ප්‍රවේශය ලබා ගන්නවා. ඒ අනුව අවසන් වටේ විනාඩි 6ක කාලයක් ලබා දෙන්නම් එක්ක අපිත් එක්ක තමයි එකතු වෙන්නේ ආරාධිතයෙකුට තීරණය ඔවුන් ගනි. අපිත් බලාගෙනලා තීරණයක් ගමු කියන එක තමයි කියන්න තියෙන්නේ. සමරසිංහ මන්ත්‍රීතුමා විනාඩි 6ක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි ඉස්ලාම් ඒ කාලේ ලබා දුන්න එක ගැන අපි මේ වර්තමානයේ ගැන කතා කරනකොට අතීතය ගැන පොඩ්ඩක් මතක් කරන්න වෙනවා ඒකට හේතුවක් තියෙනවා මොකද එදා සමාජ සාධාරණයක් යහපාලනයක් කියන තැනට අපි සියලු දෙනාම අනුගත වුණා වැඩ කරා කටයුතු කරා ඒ වගේම අපේ එදා ගරුතර සෝභිත ස්වාමින් වහන්සේ ඔක්කොම එක්රොක් කළා කටයුතු කරා එතන බලවේගයක් හැදුවා ඒ හදලා අපි කියන්නේ රටේ අපිට මේ රටේ නිදහසක් ඕනේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේද එයක් ඇති කරන්න ඕනේ කියන අදහසින් තමයි සිරු දෙනාම කටයුතු කරේ මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට ඒ දේට අපි කටයුතු කරා බිමේ ඒ ශක්තිය හැදුවා අපි ඒ වැඩබිම හදලා දුන්නා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එතෙන්ට යන්න ඒ පොදු අපේක්ෂකයා හැටියට තමයි අපි ඒක හදලා දීලා ඒ කර්තව්‍ය කරේ ඒ කරේ සත්භාවයෙන් මොකද අපි හිතුවා මේ කියන පුද්ගලයා එතෙන්ට ඇවිල්ලා මොකද මේ සියලුම දෙනා එකතු වෙලානේ මෙතුමා මේ ඕනයි කියලා කටයුතු කරේ මේ සත්භාවයෙන් මේ කර්තව්‍ය කරයි කියලා හැබැයි කාලය ඇවෑමෙන් යනකොට මේ දේ සිදුුන්නේ නැහැ කියන එක මට පැහැදිලිවම කියන්න කැමතියි පළවෙනිම දේ තමයි මොකද හේතුව අපි මේවා කළා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය හදාගෙන ඉදිරියට යනකොට එහෙනම් මෙතුමා ආවේ මොනවා කියලාද කෙලින්ම ආවේ මේ ජනාධිපති වර්ණේ මේ ජනාධිපති ක්‍රමවේදය අහුසි කරනවායි කියලා ඉතින් දැන් එතෙන්ට ආවද ඒවා කරේ නැහැ ඊළඟට අනික දැන් අද මේ නීතිය ගැන රාජ්‍ය ආරක්ෂාව ගැන කතා කරනවා රාජ්‍ය ආරක්ෂාව ගැන මම දන්නේ කියන්න බෑනේ රටේ නායකයෙක් හැටියට මම දන්නේ කියන්න බෑ එතුමා මේ වගකීම් බාර ගන්න ඕනේ එතකොට මේ මොකද මේකේ ආරක්ෂාව මේ අනික් ඇමතිවරුන්ටවත් කාටවත් දීලා නැහැ. ඉතින් ඒව බාර ගන්න ඕනේ. ඉතින් ඒක වගකීම් වලින් දන්නේ නැහැ බෑ නැහැ කියන එක නෙමෙයි වැඩේ. නායකයෙක් නම් හරියට ඍජුවම ඉදිරියේ ඉඳලා කටයුතු කරන්න ඕනේ. ඊළඟට එදා SB දිසානායක මැතිතුමා කතාවක් කිව්වා වේදිකාවේ. ඒ තමයි මෛත්‍රීපාල ගම තමයි ඉන්නේ ගස්සොරු වැලිහොරු ගල්හොරු කියලා එහෙම කිව්වනේ. අපි ඔක්කොම දන්නවා. මම මේ ඔබතුමා දිසානායක මැතිතුමා ඔබතුමා මොනවා කිව්වත් අද ඒ හොරු ටික එහෙම මම ඉන්නවා ඒක නෑ කියන්න බෑ මම කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කරා දේශපාලනය කළා අපිව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තීරණයක් කරා මම සේරුලාසනේ ප්‍රධාන සංවිධායකවර හැටියට පත් කරා මොකද මේ ප්‍රශ්න නිසා අද ගස් හොරු වැලි හොරු ඔක්කොම ඉන්නේ එතුමාගේ අය සමා වෙන්න කිව්වට අතර තුන් මෝදර කියලා සේරුවිල තියෙනවා එතන වැලි ටික ගොඩ දාන්න හදනවා මේ ඒ වැලි ටික ගොඩ දැම්මොත් එතන මේ තුම්බොර වැව එතන මේ මොනවද අර මේ මොකද කියන්නේ අර ෆ්ලඩ් බන්ට් එක බඳින්න නැතුව මුළු ගමම යට වෙනවා හැබැයි එතන ඔක්කොම ඒක බලේ දීලා ඔක්කොම අයි අද මට කියන්නකො මේ මොනවද පරිසර අමාත්‍යාංශය aran තියෙන්නේ පරිසර අමාත්‍යාංශය එතුමාගේ ගාව තියෙන්නේ ඒ වගේම මහවැලියේ තියෙන එතුමා ගාව මොනවද ඒක කරන ඔක්කොම අක්‍රමිතා මම මෙතන එනකම්ම හිතයි කියන්නේ මේ ඔක්කොම කරන්නේ එතුමා දැනගන්න ඕනේ මේවා තනිකර හොරකම් වෙන්නේ එහෙම නෙමෙයිනේ මේක බලන්න ඕනේ පරිසරය ගැන අපි පරිසරය ආරක්ෂා කරන්න ඕනේ මේ මේක රටේ මේ රට කියන්නේ මේ අපේ රට මේ භූමිය අපිට හිතා වැදගත් දෙයක් මේක නැති කරගන්න බෑ මේක ආරක්ෂා කරන්න මේකට ගෞරවය කරන පුද්ගලයෝ අපි ගේන්න ඕනේ මෙන්න මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ වැලි හොරු ඔක්කොම ගස් හොරු ඔක්කොම ටික තියෙනවා පොළොන්නරුවේ ගියොත් මොනවද අද වැව් බන්ට වලත් මොනවද ගල් අල්ලලා තියෙනවා කවුද ගල් අල්ලන්නේ ඇත්ත කතා කරමුකෝ එයාගේ සහෝදරයානේ මේ ඔක්කොම තියෙනවා ඉතින් මේව මොනවද අපි නැවතත් අර ක්‍රමවේදවලට යනවද නැත්නම් වෙන ක්‍රමවේදවලට යනවද කියන එක ඒතර පම කෙලින්ම කියනවා අපිට එළියට ගිහින් එතුමාගේ මොනවා කරා මට ප්‍රශ්නයක් නැහැ අපි එකපාරයි ජීවත් වෙන්නේ අපි ඇත්ත වෙනුවෙන් සටන් කරනවා මොකද අපි දේශපාලනයෙන් සතයක් හම්බ කරගත්ත මිනිස්සු නෙමෙයි අපිට වැලකුත් නැහැ අපි මේ දේශපාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන නායකෙක් අනිවාර්යයෙන්ම අපි ගේනවයි කියන එක මේ වෙලාව අපි ප්‍රකාශ කරනවා මොකද අපිට ඕනේ සියලු දෙනාම එකතු කරලා හැම දෙනෙක්ටම අහුම්කම් දෙන යල් පැන ගිය නායකයෝ ගේන්නේ අර්ක කළා මිනිස්සුන්ගේ මේ දරිද්‍රතාවයෙන් වටෙන එහෙම නැත්නම් ඒ අයව අතෙන් තියලා මොනවද මේ ඇති නැති පරතරය වැඩි කරන නායකයෝ අපිට වැඩන්නේ මොකද ඇති නැති පරතරය නැති කරන නායකයෙක් හරියට ඉදිරියට යන්න පුළුවන් නායකයෙක් මේ අරම මේවා දීලා ට්‍රොෆි දීපු නායකයෝ අපිට වැඩන්නේ හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක් සමාජයක් සියලු දෙනාම එකතු කරගෙන මොකද මේකේ අපි ලාංකිකයෝ සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ගර් අපි සියලු දෙනාම මේකේ
අපි සියලු දෙනාම එකට ජීවත් වෙන්න. අපි මේකට ගරු කරන්න පුළුවන්. නායකයෙක් අපි ගේන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ගරු කරන ඒක තමයි තියෙන්නේ. අපි ඒක එතෙන්ට යන්න ඕනේ. දැන් අපි මේ කවුද ඉන්න ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව ගරු කරන ක්‍රමවේදයක් දැක්කේ නැහනේ. ආවේ කොහොමද? ආවේ මොනවද? ආපයක් කාලා ආවා. ඇවිල්ලා මොනවද කිව්වේ? ඇත්ත කතා කරමුකෝ. ඇවිල්ලා කිව්වා මේ අපි මොනවද අපි පොදු සම මොන පොදු අපේක්ෂකයා. අන්තිමට ගිහින් කෑදරිලා පක්ෂයක් හදාගන්න ගියා. කියලා හරි අපි ඔක්කොට එහෙම නෙමෙයිනේ. අපි ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ අපි ඔක්කොම ඇත්ත කතා කරමු. අන්න එතෙන්ට අපි අනුගත වෙන්න ඕනේ. අපි එතෙන්ට යන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. ඒ විදිහට ගමනක් යන්න ඕනේ. මොකද එහෙම නැතුව මේ රටේ අපි මේ ලොකු විනාශයක් මේ රටේ ඉන්න ජනතාවට ඉදිරියේ ඉන්න ජනතාවට පමණක් නෙමෙයි දරුවන්ටත් කරන්නේ මේ වගේ නායකයෝ. බොහොම ස්තුතියි. මං ආයෙ ප්‍රශ්නයක් මතු කරන්න ඕනේ නැහැ. ඔබතුමාට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. පස්ස තියෙනවා. විනාඩි 6ක් තියෙනවා. එකක් තමයි මම හිතන්නේ ඔබතුමාලා අද ඔය පුටු වල ඉඳගෙන අපේ ආණ්ඩුව අපේ අගමැති අපේ ඇමති කියලා කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදා ආණ්ඩුවෙන් එළියට එදා හිමුරු ආණ්ඩුවෙන් එළියට බැහැලා තමුන්වහන්සේලාට මේ මැටිවරණ ව්‍යාපාරයේ දීපු ජවයත් එක්ක තමයි ඔය සියලු පුටු වල ආණ්ඩුව කියලා වාඩිලා ඉන්නේ වාඩිලා ඉන්නේ නැත්නම් ඔය පුටු වල අද ආණ්ඩුව කියලා එන්න පුළුවන්කමක් නැහැ. එක එක ඊළඟ එක තමයි එතුමා එදා අපේ තිබුණු ආණ්ඩුවට එක්කලා තිබුණු ගැටුමත් එක්කලා එළියට බැහැලා 47 දෙනෙක් හිටපු විපක්ෂේ එනාට තමයි අගමැතිකම දුන්නේ. දීලා තමයි තමුන්නාන්සලා ආණ්ඩුව කරගෙන ගියේ. ඊට පස්සේ තමයි මහමෙතුරට ගියේ. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී. තමුන්නාන්සලාට ඒ වෙලාවේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී. ඊට පස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ තමන්ගේ වාසියට ප්‍රජාතන්ත්‍රවාදී තෝරගත්තම තමයි ප්‍රජාතන්ත්‍රවාදීටත් කියලා වෙන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී නම් ප්‍රජාතන්ත්‍රවාදී තියමු. හරි. ඊගාව එක තමයි මෛත්‍රීපාල සිරිසේන දැන් ඉවරයි. දැන් උත්තර දෙන්නලා නේ. දැන් මම පැහැදිලි කරන්නලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිටත් කතා කරන්න හිතන උත්තර දෙන්න ඕන කියලා ඉවරයි. තමන්නාන්සේ කියනට උත්තර දෙන්න. ඒත් ඉතින් ඒක වෙලාව නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමුන්නාන්සල කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත නිසා තමයි මේ ඔක්කොම වුණේ කියලා කියනවා. දෙයනේ මහ බැංකු හොරකමයි අර ඒකෙ හිටපු නායකයෝ කරපු හොරකම් ටිකයි වංචා දූෂණ ටිකයි ආණ්ඩුව හිටපු කට්ටියට තියෙන විවේචන ටිකයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති කම අතර ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටම ඕක දන්නවා. ඉතින් තමුන්නාන්සල ඒවා පිළි අරගෙන මේ ඊ ආණ්ඩුව කෙරුවාවි තියෙන කෙරුවාව පිළි අරගෙන කතා කරනවා. දැන් තමුන්නාන්සලේ മന്ത്രി කන්ටි කරත් කියලා යනවා හෙට අනිද්ද වෙනකොට මේවා වමට වඩා ආරක්ෂා කරන මොනවා මම දන්නවා ඔබතුමාලා දෙන්නම බොහොම හොඳ ගරු කටයුතු මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවෙත් එහෙමයි. ඒක කිසිම චෝදනා තියනා නෙමෙයි ඇත්තටම. එහෙම ගොඩක් අය ඉන්නවා තරුණ අය එක්සත් ජාතික පාර්ශවයේ. නමුත් එහෙම පිරිසක් විසින් තමයි තමුන්නාන්සලගේ මොන හරි අවංක ප්‍රාර්ථනා තිබුණා නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේත් හොඳ ප්‍රාර්ථනා තිබුණා නම් සෝභිත හමුදුරංගෙත් හොඳ ප්‍රාර්ථනා තිබුණා. ඒ ඔක්කොරම ගහලා දාපු පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා. ඒක පිළිගන්න ඕන තමුන්නාන්සලා. ඒ පිරිස විසින් මුළු ගමනම අනිත් පැත්ත හරවලා ඊළඟ මැතිවරණේ ගෙදර යන සයිස් එකටම හදලා දිනවා. ඉතින් ඒක තමයි ඇත්ත தත්ති. ඊගාට ඔබතුමා මතු කරා ඔබතුමා දන්නවද දන්නේ හරියටම ඔබතුමා පොළොන්නරුව මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙට ගියන සේරුවිල ප්‍රශ්නේ මම මහවැලි අමාත්‍යාංශ චින්තද්දි මම ඒක දන්නේ නැස උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඔය කියන තුම්මෝදර වැලි ව්‍යාපෘතික ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඔය බන්ටෙක් කඩන් යනකොට මහවැලියේ එවලා තිබුණා කුඹුරු අක්කර 10 ගානක් යට වෙනවා. නෑ මම ඒකට උත්තර දෙන්නේ නෑ. මම දැන් ඒක බඳින්නේ නැත්te කියන්නේ. පොඩ්ඩක් ඉන්නකො මේ. ඒක බඳලා ඉන්නකො වැලිය ඉතින් ඉන්න මම ඔය අමාත්‍යංශයට දාලා නෑ. මම දැන් මේ දන්න කාර්යය මම අමාත්‍යංශින්දදී ඔක සාකච්ඡාවේ මම හිටියා. මොකද මට තමයි දිසාපති අනුමත කරලා මොකද එතන ප්‍රශ්නයක් තිබුණා බරපතල විදිහට ඒ බන්ටෙක හදලා බන්ටෙක හදන්න නම් එතන වැලි ඉවත් කරන්න ඕන. එතන වැලි ඉවත් කරන නීති ප්‍රශ්නයක් තියෙනවා වනජීවි රක්ෂිත කලාපයක්. එතන වනජීවියකේ ඒ අනුමැතිය ඕනේ. ඔය ටික ඔක්කොම මම ඒ ඉන්න කාලේ ක්ලියර් කරා. ඊට පස්සේ අමාත්‍යංශයෙන් ඒක මම අහන් ඉන්න. මම මේ හොඳට ඊට පස්සේ රක්ෂිත කලාපයක් නිසා මම ඒ ඉඩකඩ ඔක්කොම හදලා දුන්නා. හරි හදලා දීලා මන් දන්නේ නැහැ එතනින් හැට මොකද වුනේ කියලා. ඒ බන්ට් එක හදන්න මම හිතන්නේ මහවැලි අමාත්‍යංශය සම්පූර්ණම මැදිහත් වෙලා තියෙනවා. දැනට ඒ ප්‍රදේශයේ නෑ ඔබතුමා දන්නේ නැත්නම් අහන්න අමාත්‍යංශයට කියලා. ඩීජී අම්බලහන් අමාත්‍යංශය මැදිහත් වෙලා මුදල් වෙන් කරගෙන ඒ සඳහා ඒ කටයුතු කරන ක්‍රමවේදයක් හදලා එතන ඉන්න වැලි මාෆියාව
සමුන්නාන්සලගේ දිස්ත්‍රික්කේන වැලි මාපියා විසින් උද්ඝෝෂණ කළේ ඒ ඔක්කොම නවත්තලා තියෙනවා. දැන් දිසාපතිටත් එතන දිසාපතිට මහවැලියට ඒ සියලු දෙනාට වඩා වැලි මාපියාව ප්‍රබලයි කියලා හොයලා බලන්න මන්තුමා. වැලි මාපියාව ප්‍රබලයි ඒ ඔක්කොම ලොක් කරලා දාලා පැත්තකට දාලා වැලි මාපියා අපිට වැලි දෙනවා නම් මේක කරන්න දෙනවා කියන තැන ඇත්ත ප්‍රශ්න උතන් තියෙන්නේ. මම දන්නවා. ප්‍රශ්නේ තියෙන ඔබතුමාලාගේ GSM එකේ දාලා තියෙන ජනාධිපතිතුමා දාලා තියෙන සභාපතිවරයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. GSM ප්‍රශ්නේ නැහැ. ඒක වැලියේ ප්‍රශ්නේ තියෙන්නේ. ഘോഷණ කරලා ගහගෙන මට ප්‍රශ්නේ අදාළ නැහැ. සභාපතිවරයා මම දන්න කාරණේ මම හොඳටම දන්නවෝක. මොකද මම අමාත්‍යාංශයේ ඉන්න කාලේ අනුමැති නැතුව මම අනුමැති හැදුවා. ඒ ඔක්කොම පැත්තකට දාලා වැලි මාෆියාවක් විසින් සම්පූර්ණ මේක නවත්තලා තියෙන බන් කඩංගියොත් හිටා නිද්ද වැලි මාෆියාවට සහ ඒ ඉන්න දේශපාලනයට ලක් කියන්නේ. බඳින්න ඕන කියන දේ මාත් ඉන්නේ. ඒක කරන්නේ. ඊගාවට ඔබතුමා මතු කරා පොළොන්නරුවේ වැව් බන් හදනවා මෙහෙමයි කියලා. මම ගියා පොළොන්නරුව පුබුදම් පොළොන්නරුව වැඩසටහනට ඔබතුමාත් ආණ්ඩුවේ වැටියමද ගොඩක් මම ඒ වැඩසටහන් වලට ගියා මේ හැම තැනකම මේ ඔබතුමා නෙමෙයි ඔබතුමා යන්න නැති ඇති මන්ත්‍රීතුමා. ආවා මන්ත්‍රීවරු ගොඩක් ආවා කලින් අපිත් එක්කලා. ඒ වැඩසටහන් ගොඩාක් වෙලාවට ක්‍රියාත්මක කරලා තිබුණේ ත්‍රිවිධ හමුදාව දාලා ගොඩක් අඩු වියදමින් කරපු වැඩසටහන් ගොඩකට තමයි අපි දායකුනේ පාසල් විශාල සංවර්ධන වැඩසටහනක් කරලා තිබුණා. අර අපි ජනාධිපතිතුමා ගියේ පළවෙනි අවස්ථාවේදීත් පැහැදිලි කරේ මම මේ කරපු ටික දිස්ත්‍රික් එක ඕගොල්ලෝ තියෙන සම්පත් ටික අමාත්‍යංශ එකතු කරගෙන මේ තියෙන දේ උණු මැදිහත් කරගත්තොත් හැමෝම අත්හැර බැඳගත්තොත් මන්ත්‍රීවරු සියලු දෙනා පක්ෂපාත නැතුව ඒ දිස්ත්‍රික් වලත් සැලසුම් සහගත සංවර්ධන වැඩසටහන ගෙනියන්න පුළුවන් කියන එක පළවෙනි දවසේම ගිය දවසේ පැහැදිලි කරලා බැලුවා. ඒත් ඇත්තටම හොඳ වැඩපිළිවෙලක් ගිලා තිබුණා. ත්‍රිවිධ හමුදාව ගඩම් මැදිහත් වෙලා තිබුණා. ඔය කියන විවේචන පමුණාසිර කොහේ හරි කවුරු හරි කියපු කතාවක් මොකක් හරි වෙන්න පුළුවන්. මේ ඔව් එහෙම අපි දන්නවා කියලා කියන්න පුළුවන්. සමහරව සාධාරණ වෙන්නේ නැහැ ඒ කියද්දි. ඉතින් ඒක නිසා මෙතනදී වැදගත් වෙන කාරණේ තමයි ඔබගේ මාතෘකාවට අදාළව ගත්තොත් පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණ අපි වර්ධනය කරනවා. මං කියුවේ ලක්ෂ 20 කියන්නේ අපේ සංවිධාන ජාලය හරහා තියෙන එක. නමුත් මතවාදීව අපි ඉස්සරහට ගෙයලා තව මේ මාස දෙක තුන ඇතුළත ගන්න ප්‍රමාණයට වඩා වැඩි වෙන්න පුළුවන්. ලක්ෂ 25 30 දක්වා අපිට යන්න පුළුවන් කියලා අපි ඉලක්ක කරනවා. සාර අපි සැප්තැම්බර් මාසේ 3 වෙනිදා අපේ සම්මේලනයෙන් පස්සේ ගාල්ලෙන් තමයි මං තුම අපි ඉස්සෙල්ලම පළවෙනි අපේ දිස්ත්‍රික් සමුලෝ පටන් ගන්න. 3 වෙනිදා පස්සේ ඒ දිගටම දිස්ත්‍රික් සමුලෝ ටික යනවා. ඒ සමුලෝ ටික හරහා මීට වඩා විශාල එකකට අපි ගේනෝ පක්ෂ සංවර්ධන වැඩපිළිවෙලත් එක්ක සංවිධාන සමග ඒක තමයි අපේ සංවිධාන ඉලක්කෙත් එක්ක ඡන්ද ඉලක්කෙ බවට පත් වෙන්නේ. ඒ නිසා ඔය කියපු උත්තරවල අපි මම එකයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා. හැබැයි ඔබතුමාලා ගෙනාපු යහපාලන ප්‍රතිපත්තිවල හොරෙක් වංචනිකේ දූෂිතේ මද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් ආරක්ෂා කරන කෙනෙක් එහෙම කෙනෙක් නෙමෙයි. ඔබතුමාලාට පුළුවන්කම තිබුණා නම් ඒ නායකයාගේ හෙවනේ මේ ගමන යන්න ඔබතුමාලා අදෝ අමාරු වැටෙන්නේ නැහැ. ඊළඟ මැතිවරණේ ඔබතුමාට සිද්ධ වෙනවා මිට වඩා ගැඹුරින් කල්පනා කරලා රටට කතා කරන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ලාල්කන්ද මහත්මයා ඔබතුමාගේ අවස්ථාව. ඔව් දැන් ජාතික ජන බලවේගයෙන් අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ජනතාවට කරුණු කීපයක් කියන්න මම කැමතියි. අවුරුදු 20කට ආසන්න කාලයක්. සත්ට කිට්ටු වෙන කාලයක්. එතුමා මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරලා තියෙනවා. ජනතාව දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීකම සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා. දැන් සමහර මන්ත්‍රීවරුන්ට දේශපාලඥයන්ට තියෙනවනේ පොදුවේ විවේචනයක් ඉදිරිපත් කළාද? වාහන පොමිට් එක වික්කා කියනවා. රජයේ කොන්ත්‍රාත් බාර අරන් කරනවා කියලා කියනවා. හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධයි කියලා කියනවා. අධ්‍යාපනයක් නැහැ කියලා කියනවා. විවිධ දේවල් ගොඩක් පොදුවේ කියනවනේ. අපි කියන පුළුවන් නම් ඉන් එක චෝදනාවක් අපේ අපේක්ෂකයාට ඉදිරිපත් කරන්න කියලා. මොකද දේශපාලනයට ඕන මොනවා වුණත් අත්හදා බලපු අය. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිළිබඳ අත්හදා බැලීමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පිළිබඳ අත්හදා බැලීමක් තියෙනවා. ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහත්තයා පිළිබඳ අත්හදා බැලීමක් තියෙනවා. සමාජය දන්නවා. අනුර කුමාර දිසානායක අපේ සහෝදරයා ගැන සමාජය දන්නවා. ඔහු පක්ෂික නායකයෙක්. පහුගිය කාලේ 2015 ජනවාරි 8ට කලින් සමාජය කිව්වේ ඔහු තමයි විපක්ෂ කාර්යභාරය කරන කෙනා බවට පත් වෙලා ඉන්නේ කියලා. ඒ නිසා අපි අත්හදා බැලීමට ඕන තරම් අවස්ථාව තිබුණු අත්හදා බලපු ඒ අත්හදා බැලීම් අතුලේ මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තු භූමිකාව සහ එළියේ භූමිකාව තුළ පාර්ලිමේන්තුවත් ඇත්තටම මහජනයාගේ වේදිකාවක් බවට පත් කරගත්ත
ඔය කියන වර්ගයේ දේශපාලඥයන්ට තියෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් කරන්න බැරි නායකයෙක්. මොකද මම මේ කතාව කිව්වේ දැන් අද රටේ දේශපාලනේ තියෙන මේ දේශපාලනේ වැඩක් නැහැ කලකිරලා ඒගොල්ලෝ තඩන්නේ නැහැ මේගොල්ලෝ තඩන්නේ නැහැ ඔක්කොම වැඩක් නැහැ කිසි කෙනෙක් වැඩක් නැහැ කියලා පාර්ලිමේන්තුවටත් බණිනා ඉන්නෝ පොදුවේ ඔක්කොම කියලා කියලා දැන් තෝරන්න යනවා මේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති අය. එහෙම පොඩි කතා බහක් තියෙනවා. දැන් උදා දැන් දොස්තරගෙන් බෙහෙත් අරගෙන වැරදිලා ඉංජිනේරුවෙක් ළඟට ගිහිල්ලා නම් බෙහෙත් ගන්න බෑ. ආයි උත්තරේ හොයාගන්න වෙන්නේ හරි දොස්තර කෙනෙක්ගෙන්ම තමයි. හරි. ඒක හරි පැහැදිලි. මේක ජනතාවට කියන්න ඕන. දැන් යුරෝපේ වගේ රටවල් වල එහෙම විවිධ අය කොහෙන් හරි එනවා. ඒ මොකද? ඒ රටවල් වල මේ ආයතන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත්. පදනමක් තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. හැදිච්ච දෙයක් තියෙනවා. ඒතකොට පුජ්‍යලයක් ආවත් ඒ පුජ්‍යලයා ව්‍යවස්ථාවට අනුව ඒ තියෙන රාමුව ඇතුලේ වැඩ කරනකොට අර ආයතන පද්ධතිය කොහමද වුණොත් අපේ රටේ දේශපාලනය එහෙම කරන්න බෑ. අපේ රටේ එහෙම ශක්තිමත් ආයතන ව්‍යුහයක් නැහැ. ඒව ගොඩනගන්න තියෙන්නේ. එතකොට කොහේ හරි ඉඳලා දුවගෙන ඇවිල්ලා මම ජනාධිපති අපේක්ෂකය කියලා කවුරු හරි කිව්වට කෝ ව්‍යුහයක්. අපේ රාජ්‍ය ආයතන පද්ධතිය දුර්වලයි. අපේ රටේ ව්‍යවස්ථාවෙන් සහ මේ රාජ්‍ය ආයතන පද්ධතිය පමණක් පාවිච්චි කරලා රට ගොඩනගන්න බෑ. මහ පොළොවේ මහ ජනයා සම්බන්ධ කරගත්ත බලගැන්වීමක් ඕන. බලගැන්වීමක් ඕන. එහෙම එහෙම නැතුව කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි ජනතාවට කියන්න කැමති දේශපාලනයේ අඩුපාඩුකම් තියෙනවනේ. වැරදි කරලා තියෙනවා. අත්හදා බලපුවා තියෙනවා. විවේචනයකුත් තියෙනවා. මේක කුණු වෙලක් තියෙනවා ඇත්ත. නමුත් උත්තරේ හොයන්න වෙන්නේ අර කලින් කිව්වා වගේ ඉංජිනේරුවන්ගෙන් නෙමෙයි. මේ ක්‍රමේ දේශපාලනයම තමයි. ඉතින් අපි කල්පනා කරනවා අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජාතික පෙරමුණ ලෙස අපේක්ෂකෙක් කවුරු හරි එයි. අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ක්‍රියාකලාපය පිළිබඳ තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. තව කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය කවුරු ඉදිරිපත් වුණත් අපි හිතමුකෝ මෛත්‍රීපාල මහත්තයත් වෙන්න මිලනවා කියලා. හතරක් තියමුකෝ. අපි කැමති ITN එකට යෝජනා කරන්න මේ හතරම එකට ගේන්න වැඩසටහනකට. ඉතින් හැමෝගෙම සමාන ප්‍රශ්න අහන්න. කොහොමද උත්තර දෙන්නේ කියලා බලන්න. වැඩ කටයුතු කියන්නේ මම කියන්නේ ඕගොල්ලෝ එන්නේ නැහැ. පුළුවන් නම් අපි ওই සමහර දියුණු යයි කියන රටවල් වල අපේක්ෂකයෝ මූලිකය ගෙනල්ලා මාධ්‍යවලට අවස්ථාවක් දෙනවා. රටගෙන ප්‍රශ්න කරන්න චෝදනා ඉදිරිපත් කරන්න ඕන දෙයකට අපිට බලමුද අපි මේ 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 ජනාධිපතිවරණයේදී එහෙම සම්ප්‍රදායකට මේක ගේන්න පුළුවන්ද කියලා බලමු. අපි අභියෝග කරන එන්න කියලා මම කියන එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියලා කියනවා. අපි නම් සූදානම්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද සමාජයේ පණිවිඩ යන දැන් මේ අපේ ජනමාධ්‍ය ප්‍රශ්නේදී අපි දන්නවා දැනටම අපේක්ෂකව බෙදාගෙන ඉන්නේ ආයතන පිටින් බෙදාගෙන ඉන්නේ. එතකොට එහෙම ආයතන පිටින් අල්ලගත්ත අය දැන් ජනතාවට අලුත් යෝජනාවක් කියනවා. මේ පෝස්ටර් ගහන්න එපා. මේ සාමාන්‍ය මිනිහෙකුට තමයි පෝස්ටරයක් ගහගන්න තියෙන්නේ. ඒගොල්ලන්ට channel නැහැනේ. කට් අවුට් ගහන්න එපා. කට් අවුට් ඕන. අපි කියන ඕන. පෝස්ටර් ඕන. නැත්තම් අනිත් මිනිස්සු දේශපාලනය කරන්නේ කොහොමද? මොකද ක්‍රමේ අපිට channel තියෙනවද? මේ මේ රටේ ඉදිරිපත් වෙන විවිධ පාර්ශ්වයන්ට ඒවා තියෙනවද? ඒවා නැහැ. හරි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදී හරි මේ පරිසර ප්‍රශ්නේ හරි නෙමෙයි. ඔය එක්තරා ඒකාධිපතිවාදයක් ඒ පෙන්වන්නේ. හරි. ජනතාවට තියෙන අවස්ථා නැති කරන්න යෝජනා මේ තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව ජනතාවගෙන් ඉල්ලනවා රටේ වෙනසකට බලයක් ගොඩනගන්න මේක අවස්ථාවක්. කුමටද අපි සමාජ දේශපාලන විමුක්තිය හොයන අය. එතකොට මේ රටේ ප්‍රබල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරගන්න තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ ප්‍රමාණය ශක්තිමත් කරගන්න සම්ප්‍රදායිකව මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච දේශපාලනය වෙනසකට ලක් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වෙනස සඳහා අපි සූදානම්. ඉතා පැහැදිලිව අපි දේශපාලනේ කවුරුත් දන්නෝ
මේ වේදිකාවේ ඉන්න අයත් දන්න අපි දේශපාලනය කරලා තියෙනවා ගොඩක් කල් අපේ චරිත කවුරුත් හඳුනනෝ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දැන් අපේ මන්ත්‍රීවරු 6 දෙනයි ඉන්නේ මේ මේ 6 දෙනා පරීක්ෂාවට ලක් වෙලා දිනනෝ අපි පෞගිය පළාත් පාලන ඡන්දෙදී අපිට මන්ත්‍රීවරු 437ක් තියෙනවා අද පළාත් සභා මන්ත්‍රීවරු කියලා වර්ගයක් නැහැ ලොකුම කේද වාචකේ මට මේ පළාත් සභා කතාව කියද මතක් වුණේ මේ රටේ ජනතාව දන්නේ නැහැ ජනාධිපතිවරණ ඉස්සෙල්ලා තියනවාද මේක මැද්දෙන් දානවාද පළාත් සභා ඡන්දේ මේක එයිද නැද්ද කොයි ඡන්දෙද ඉස්සෙල්ලා තියන්නේ ඡන්ද ක්‍රමය මොකද්ද ඒ තරම් අවිනිශ්චිතතාවයකට පත් කරලා තියෙන්නේ රටක ජනතාව දැනගන්න ඕන ජනාධිපතිවරණ තියෙන අවල් දවසේ පළාත් සභා ඡන්දේ තියෙන අවල් දවසේ පළාත් පාලන ඡන්දේ තියෙන අවල් අවුරුද්දේ කොයි රටේද එහෙම අවිනිශ්චිතකමක් තියෙන්නේ මේක සම්පූර්ණයෙන් අවුල් කරලා තියෙන්නේ දැනුත් කතා කරන මගේ අදත් කෙනෙක් ඇහුවා දේශපාලන කතා කරද්දි මේ පළාත් සභා ඡන්ද එනවා කියන්නේ ඇත්තද අධිකරණේ තීන්දුවක් දුන්නොත් මොකද වෙන්නේ මේකෙම තේරෙනවා ලංකාවේ දේශපාලනේ මොන තරම් අවුලකට ඇදලා දාලාද තියෙන්නේ කියලා ඉතින් ඒ නිසා මේක හදන්න ඕන හදන්න පුළුවන් හදන්න වෙන්නේ දේශපාලනේම තමයි දැන් සමහරු කියනවා දේශපාලනේ වැඩක් නැහැ පැත්තකටලා ඉන්නවා ඒ ඒ දේශපාලනේ කරලා අර දොස්තරවරු තෝරලා වැරදිච්ච අයනේ කලකිරලා ඉන්නේ ඉතින් ඒ නිසා මේක හදන්න වෙන්නේ දේශපාලනේ අපි ඒකට සරිලන වෙනස්කම් සහිතව ඒකට ඕන කරන වැඩපිළිවෙලක් එක්ක ජාතික ජන බලවේගයේ විදියට ජනාධිපතිවරණයට ඇවිල්ලා තිනවා අපි ජනතාවගෙන් ඉල්ලනවා ඒ වට එකතු වෙලා අපි වෙනසකට මඟ පාදගමු කියලා ඒකට සිරු දෙනාට ආරාධනා කරනවා සාකච්ඡා අවසන් කිරීම සඳහා අවසන් අවස්ථාව විජේපාලිත්‍ය රජ මන්ත්‍රීතුමාට විල්සාන් අපි සතුටු වෙනවා ජනතාවික්ති පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයට ඇත්තරම ජනතාවික්ති පෙරමුණ මේ මැතිවරණේ ජනාධිපති අපේක්ෂේ කිල්ලීම ගැන අපි තාමත් සතුටු වෙනවා මොකද එතුමල්ල ඉන්න ඕන මේ රටේ බැරි වෙලාවත් එතුමල්ල නැතුව මේ ඡන්දේ හුදකලා වුණොත් ලොයික් විවේචන ඒ වගේ දේවල් වලට අපිට අභියෝගයක් නැති වෙනවා ඒ නිසා අපි කැමති ජනතාවික්ති පෙරමුණ වගේ බලවේගයක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ජනාධිපති අපේක්ෂකගේ ඉදිරිපත් වීම බයිදන එක්සත් ජාතික පක්ෂය හැටියට අප සුබ පතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නාමී මොකද අපි ඉදිරි කාල පරිච්ඡේදය තුල එක්සත් ජාතික පක්ෂය පුද්ගලයෙක් වටා එකතු වෙච්ච පක්ෂයක් විදියට කලින් තිබුණාට යම් යම් කටයුතු වලදී අපි දන්නෝ DSA නායකයෙක් වගේ කාලයක් තිබුණා. හැබැයි මෙවර එක්සත් ජාතික පක්ෂය පොදු බලවේගයක් හැටියට පොදු වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවන්න යන්නේ. එසත් පොදු බලවේගයක් ජයග්‍රහණය කරනකොට ඒකට ඔබ කතා කරපු මාතෘකාව සම්දානයක් එකතුවක් නැත්තම් පෙරමුණක් වටා එක රාසි වෙන්න. ඒ නිසා තමයි අපි ඉස්සෙල්ල කියන්නේ අපේක්ෂකය තෝරන්නට ඉස්සෙල්ල අපිට පෙරමුණක් අවශ්‍ය වෙනවා. මොකද අපි 2015 ජනවාරි 8 වෙනිදා එකතු වෙච්ච ඒ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙච්ච සියල්ල අපිත් එක්ක අද ඉන්නවා. සෝභිත හාමුදුරංගෙන් ගිලිහිච්ච ඒ සියලු කොටස් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රතික්ෂේප කරපු ඒ සියලු කොටස් අපිත් එක්ක අද ඉන්නේ. එදා අපිත් එක්ක ඔබ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවා සංදීප් මැතිතුමාගෙන්. මොකද දැන් ওই සම්දානයක් හැදීම තුලම තෘප්තිමත්ද කියලා. ඔව්. සංවිධානයක් ශක්තියක් හැටියට එදා අපි රෞෆ් හකීම් මැතිතුමාගේ මුස්ලිම් කොංග්‍රසය, ඒ වගේ රිසාඩ් බදුදීන් මැතිතුමාගේ පක්ෂය, දිගම්බරම් මැතිතුමාගේ පක්ෂය, ඒ වගේ මේ විශේෂයෙන්ම මනෝ ගණීසන් මැතිතුමාගේ පක්ෂය මේ සියලු පක්ෂ එදා එකතු වෙච්ච වගේම මේ ආණ්ඩුවේ ඉදිරියට අවසාන දිනය දක්වා මෙයා ඉන්නෝ. දෝෂාභියෝග වෙච්ච අවස්ථාවල් තිබුණා. විශ්වාස භංග යෝජනා ගෙන යපු අවස්ථාවල් තිබුණා. නොයික් විදියේ කටයුතු තිබුණා. ඒ හැම එකදීම අයවැය විවාදවලදීත් අපි ජයග්‍රහණය. අවසාන 119ක් වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කළා. ඒ නිසා අපිට මේ සම්දාන පිළිබඳ ලොකු විශ්වාසයක් තියෙනවා. තෘප්තිවත් නැත්නම් කොහොමද? එහෙනම් TNA සංවිධානයේ අපි ගිවිසුම් ගත වෙලා නැහැ. TNA සංවිධානයේත් අපි ඇග්‍රිමන්ට් එකක් ගහලා නෙමෙයි ඡන්දෙට ගියේ. නමුත් අපි දන්නවා ඒ සංවිධානයේට රටකට හැටියට උතුරු නැගෙනහිර යමක් කර එක්සත් ජාතික පක්ෂය සංවිධානය ඇති කර එක්සත් ජාතික පක්ෂය එයාගේ යටිතල පහසුකම් ඇති කරලා තියෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව එයාගේ සමෘද්ධිය ලබා දුන්නේ අපි එයාගේ අධිකරණයේ ස්වාධිපත්‍ය අධිකරණ සංකීර්ණ පවා හතරක් හැදෙනවා පෞගේ කාලේ තිබුණේ නැහැ ගවමඩුව වගේ තැන් තිබුණේ අද බලන්න මුලතී වලට ගිහිල්ලා මහාන් කුලම් වලට ගිහිල්ලා බලන්න ඒ වගේම කිලිනොච්චයට ගිහිල්ලා බලන්න යාපනයට ගිහිල්ලා බලන්න මිලියන 1500ක් වියදම් කළ අධිකරණ පද්ධතිය විතරක් හදලා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් හැදෙමින් යනවා.
අපි ඉඩම් කඩම් තමන්ගේ උරුමයට තිබිච්චේව දෙන්න මෑත ලෑස්ති කරලා තිනවා යම් යම් මාර්ගසක හේතුන් නිසා අපි සමහර මන්ත්‍රීවරුම ඉල්ලුවා අයස් අස්සවාදීන් ගහනකොට අපිට ආරක්ෂාව ඕන කියලා පොලිසිය ඉවත් කරන්න එපා හමුදා ඉවත් කරන්න එපා කියලා එවයින් යම් යම් කටයුතු වලට බාධාක් වුණා. ඉතින් ඒ නිසා අපි මේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. අපි ආදන පෙරමුණ මතක තියාගෙන නිකන් අතනින් මෙතනින් ලාහට ගෙම්බෝ හැදින්න වගේ එකක් නෙමෙයි. අපිට ඕන නැහැ. එහෙම නෝ ඕන තරම් ගන්න පුළුවන්. දැන් බලන්න පහුගිය දවස්වල මේ පොහොට්ටුවේ කට්ටිය එකතු වෙලා පහුගිය 11 මේ පහුගිය දවසේ 5000 දහදපු තමයි වෙන්නේ. දිනේ මට හරියටම මතක නැහැ. එදා හදපු පෙරමුණ මොකද්ද? දැන් හේම කුමාරනායක අරමැත්තු. මොකද්ද මේ මහත්යගේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් තියෙනවද? පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් තියෙනවා. අඩුගානේ ඡන්දි ඉල්ලනකොට ඒ එතුමාගේ පුතාවත් එතුමාගේ බිරිඳවත් එතුමාගේ දියණුවත් ඡන්ද දෙන්නේ නැහැ. මොකද පුතා එක්සත් ජාතික පක්ෂ සම්විධායකවරේ. කොල්ලට දෙනෝනේ අනාගතේට. එතුමා ආණ්ඩුකාර ගමේ හිටියා, ඇමති කමේ හිටියා. දැන් බලන කොල්ලට මොන හරි කරන්නේ. දැන් අර මනමේන්ද්‍ර කියන මහත්මේ හැමදාම අපිත් එක්ක සම්දාන ගත වුණා. මොකද්ද තියෙන දේශපාලන උරුමය? කීදෙනෙක් කින්නවද පක්ෂේ? එතකොට බලන්න අනිත් එක්ක කරුණාම්මා. මේ ජාති හිතයිසි ප්‍රස්සේ. දේශ හිතයිසි කම ගැන කියනවා. බෞද්ධ කම ගැන කියනවා. මට ලැජ්ජයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා මේ අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ එක්ක ගිහිල්ලා ඉවල දලදා මාලිගාව ළඟ හිට ගන්නකොට මෙන්න කරුණාම්මා නනි පැත්තේ. පිල්ලයා නනි පැත්තේ. එතකොට ජයශ්‍රී මහ බෝධියට යනකොට එතන ඉන්න පිල්ලයා. අර ශ්‍රී මහ බෝධීන් වහන්සේ අපේ මුදුන් මල් කඩ වෙච්ච දන්ත ධාතුන් වහන්සේට බෝම්බ ගහලා විනාශ කරන්න හදපු අර ජයශ්‍රී මහ බෝධිය ළඟ ඉතාමත්ම සංවේදී විදියට කපල කොටලා මරලා දාපු උපාසක උපාසිකාවන් අරන් තලාවේ හාමුදුරු ඝාතනය කළා මේ රටේ ලේ විලක් කළා මේ රටේ බෞද්ධකම නැති කරන්න කටයුතු කරපු ඒ අය ලැජ්ජ නැතුව අද එකතු කළා උපසභාපති කන් දීලා ඒකෙන් නැවතුනේ නැහැ මම කියනවා ජාතියෙන් සමාව ගන්න ගිහිල්ලා දන්ත ධාතුන් වහන්සේ ළඟට යන්න ගිහිල්ලා සමාවිල්ලන්න ඉස්සෙල්ලා රටේ යන්න ඉස්සෙල්ලා මෙයා එක්කගෙන ගිහිල්ලා සමාවිල්ලන්න ආම්ද්‍රුවන්ට වැඳලා අස්කිරි මල්ලතු ආම්ද්‍රු ළඟට කරුණාම්මල් එක්ක යන්න ගිහිල්ලා සමාවිල්ලන්න ගිහිල්ලා ජාතියෙන් මේ සාපයෙන් මිදෙන්න පළමුවෙන් එහෙම අය ලැජ්ජ නැතුව බෞද්ධ කමාරගෙන දෙනවා අපි බලන එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට චෝදනා කරන්න බෑ අබෞද්ධයෙක් කියලා එතුමා බෞද්ධකම තිබෙන විශේෂයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ දායකව හැටියට මූලික ආරම්භ කරපු ඉඩම් කඩම් පූජනීය ස්ථානවලට දායද කරපු ඒව දීපු ඒ විතරන්නේ මේ රටේ අවුරුදු 40ක් දේශපාලනය කළා අවුරුදු 5-7ක් අගමැතිකම් කරපු කෙනෙක් ජාත්‍යන්තරේ ජය ගන්නා මේ ආණ්ඩුව එනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නැති වෙච්ච ජාත්‍යන්තරයේ පිළිබඳ අවශ්‍ය සියලු දේවල් කරේ එතුමා ඒ නිසා අපි දන්නවා ඒ හැම දෙයකදීම අපිට යම් කිසි වාසියක් හම්බුනේ එක්සත් ජාතික සංවිධානයට ගිහිල්ලා සිංහෙක් වගේ කතා කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරා ඒ වගේ දක්ෂතා තිබෙන කෙනෙක් ඉන්නවා මේ රටේ අධ්‍යාපනය හදපු ආර්ථිකය හදපු ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ දැන් ලක්ෂ 6කට සමෘද්ධිය දීපු මේ ආණ්ඩුව තුල ගම්පෙරළිය තුලින් විශ්මීය වෙනසක් විප්ලවීය වෙනසක් ඇති කළා හැම ආසනයක ලක්ෂ 4000ක් දෙන්න පුළුවන් හයියක් වැඩපිළිවෙලක් හදලා තියෙනවා දැන් ජපානයෙන් තව ඇමරිකන් ඩොලර් මිලියන 500ක් එන හෙට අනිද්දා මේ සල්ලි ගෙනල්ලා තියෙනවා මේ වැට කඩාවැටෙනවා කියලා ආණ්ඩුවට එක මිනිත්තු වැඩ අවසාන වශයෙන් හජිත් ප්‍රේමදාස කියන්නේ කවුද ගමේ අහිංසක මිනිහාගේ හදවත රිද්ම ගැස්ම හඳුනන නායකෙක් ගමේ මිනිස්සුන්ට දුප්පතාගේ හිතවතෙක් ඒ නායකෙක් ඉන්නවා කරු ජයසූරිය කියලා කියන්නේ බෞද්ධකම තිබෙන නියතපාණීකම තිබෙන එඩිතරකම අවශ්‍ය වෙලාවෙදි අපි දන්නවා එදා පාර්ලිමේන්තු තුල මොනතරම් එඩිතරව කටයුතු කරාද එහෙම නායකයෙක් කියලා සරත් පොන්සේ වගේ යුද්ධය අවසන් කරපු නායකයෙක් කියලා එක්සත් ජාතික පක්ෂයට තරම් හැමදේම සම්පූර්ණ වෙච්ච පෝෂිත වෙච්ච නායකයෝ නෑ වෙන තැනක වෙන නෑ උදාහමුදාවේ කාලයක් ඉඳලා ඒකෙන් පැනලා ගිහිල්ලා පෙරදුනාට පස්සේ රට ගිහිල්ලා පුරවැසි භාවයක් දෙපැත්තේ තියාගෙන ඉඳලා අවසානයේ තමන්ගේ බිරිඳ දරුවෝ ඔක්කොම පුරවැසි භාවයේ අයින් කරන්නේ නැතුව ලංකාවට වෙයිලා මන් දන්නේ පාස්පෝර්ට් එක ගත්තද කියලා මන් දන්නේ දුරුම් පතක් තියනවද කියලා මන් දන්නේ චන්දනාමලේ ඡන්දයක් තියනවද කියලා අපි දන්නේ ඒක ඉස්සරහට පෙන්වන්න හැබැයි එහෙම කෙනෙක් මේ රටේ පාලකී වුණොත් ෆෝල් පොට්ල වෙන්න බැරි නැද්ද එතකොට මේ ඉඩි අමිල්ල වෙන්න බැරි නැද්ද සියල්ලු හක් වෙන්න බැරි නැද්ද ඒ වගේම අපි දන්නවා ලෝකේ හිටපු හිට්ලර් වගේ අය වෙන්නේ නැද්ද ඒ වගේ තත්ත්වයට පත් වෙන්න මේ රට ඉඩ දෙනවද කියන එක රටේ ජනතාව පත් කරන්න. දැහැමි සාමකාමීව පොලේ පහය ගහලා පුරවැසියන් හැටියට ලංකාවේ හිටපු ලංකාවේ විශ්වවිද්‍යාලෙ ගිහිපු ලංකාවේ පොලේ පහ ගහලා මිනිස්සු අතරේ දුප්පතාගේ දුක හඳුනන මිනිස්සු මේ රටේ පාලකයා හැටියට පත් කරනවද නැත්නම් අර වගේ ඒකාධිපති විවරුවෙන් තවදුරටත් හිටපු මහින්ද රාජපක්ෂටත් වඩා ඉස්සරහට යන පාලකෙක් මේ රටේ නැවතත්
ජනාධිපති කරනවාද කියලා මේ රටේ මම හිතනවා ජනතාව තීන්දුව කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවට අපි යනවා. බොහොම ස්තුතියි. තීරණය තුල අද අපි සාකච්ඡා කළේ රට කරන සම්දානයේ හැඩය කුමක්ද අපි ආරාධනාව බාරගත්තේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්තිත් සමරසිංහ මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි ඔබතුමාට. ඒත් එක්කම අපි ආරාධනාව බාරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ආරාධනාව බාරගත්තා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩි ලාල්කාන්ත මහතා බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අපි ආරාධනාව බාරගත්තා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ලබන සතියේත් සාකච්ඡා කළ යුතු වඩා තීරණාත්මක මාතෘකාවක් සමගින් ඔබ මුණ ගැහෙන පොරොන්දු පිට ඔබෙන් සමගන්නවා. සුබ රාත්‍රියක්.